දරුවගේ තාත්තා විශ්ව තමයි. චොට්ටු හොටේ තුන නොයෙවලා මදිවට තෝවලත් අපි තියද? මැරෙන්න කලින් තුන් Facebook live එකේ රහස් රසක් එළියට යකෝ මාර පොරක් නේ. අංකල් කෝ මේක තිබ්බ hard disk එක. මාළති ලැජ්ජ නැද්ද ඔයාලට මෙහෙම මට බොරු කරන්නේ? බොරු? මොන බොරුවද? අයියා පව්ගෙන් දාක සල්ලි අරන් දුන්නු. ලක්ෂ 40ක් මොකද ඔය තමුසේ ලක්ෂ 40ක් ගත්තේ? කියනවා මොනවද තමුසේකට කරේ? ඇතුල් වීම තහනම්. තාවන මත්ත ගන්න කොහොද? මහපාර නෙමෙයි මේක ඔෆිස් එක. මන් දන්නවා තමුසේ රුපියල් 2000 shape උනේ මොකද කියලා. රුපියල් 2000කින් මට ඇඳුමක්වත් ගන්න පුළුවන්ද? ජම්බු තමයි රුපියල් 2000යි කාඩ් එකේ තියෙන්නේ කියලා කවුද දන්නේ මාමේ? මේකේ කොටලා තියෙනවා නේද? මම දන්නේ නැහැ නේ. අනිතිය ලොකු ගානක් ඇති කියලා. ජම්බු ජම්බු කිකේ මාව රවට්ටන. මන් දන්නවා තමුසේ රුපියල් 2000 මට මොකද දුන්නේ කියලා. මගේ කටට බයයි. කටට බයයි කට වහන්න කියලා දිහිතුවේ. ඔය රුපියල් 2000කින් මේ කට වහන්න පුළුවන් නා. අයියෝ රුපියල් 20000ක්වත් මදි. ඔය කට වහන්න. මේ අම්මෝ අපි මේ කරදරේ නිදහස් කරු ඒකනායක මහත්තයා ඇවිල්ලා අම්මෝ දෙයියන් පින් සිද්ධ වෙන්න ඕනේ. අප්පට සිරි පින් සිරි කිව්වලු. මේ ඒකනායක කිව්වේ එතකොට අර වරදට සමාව දෙන මනමාලයද? ආ මනමාලයක් නෙමේ බං. ඒකනායක මහත්තයා හරි සත්ගුණවත් මිනිස්සෙක්. හතර පොයට සිල් ගත්ත ජම්බු තමයි මෙයා පට. කලේ වැඩේ හරි නේ. කලේ බිඳගත්තනේ. ඒක තමයි කියන්නේ මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා. මේකේ මේ මිනිස්සු අනාචාරී හැසිරෙනකොට ගෑනු බලන්න එපා. මොකද්ද මේ මේ එක එක තැන්වල ගිහිල්ලා ළමයි හදලා රටවටේම මේ ළමයි බෙදනවා. දැන් මොකද ඔය ඒකනායක මොකද්ද මොකද්ද මිනිහෙද්ද? මො මිනිහෙද්ද? මිනිහෙද කියන්නේ සර්ට වැඩිය සත්ගුණවත් මිනිස්සෙක්. සර් කොහොම හරි අපේ ප්‍රශ්නෙන් හතරෙන් තුනක් විසඳුනා. ඒකනායක මහත්තයා තුන් දෙනේ බාරගත්තා. අපි කල්පනා කෙරුවා තෑග්ගක් විදිහට ඉතුරු වෙච්චේ නම් සංකල්පන මිසිත බහර දෙන්න. මම සංකේ ඕවා බාරගන්න පානුන් දෙ කොණු උඩවත්. මේ විදිහට පෙට්ටි එක දාලා දරු පැටි? දරු පැටියෙක් නෙමෙයි මේ බලු පැටියෙක්. බලු පැටියෙක්? ජම්බු තමයි අපේ ගෙදර බල්ලා අහල්ලපු ගෙදර බැල්ලිත් එක්ක සෙට් වෙලා පැටව් හතර දෙනෙක් හම්බුණා. පැටව් හතර දෙනා ඒ ගෙදර ගෑණි ඇවිල්ලා අපිට බාර දීලා ගියා. ඔන්න ඕකයි මෙතන ප්‍රශ්නේ. ඈ අල බෝංචි කොස් පපඩන් තමයි. එතකොට අර නිවුණු හතර දෙනා දරු පැටව් නෙමෙයිද? නෑ බං බලු පැටව්. බලු පැටව්.